ගරු අධ්‍යාපන අමාත්‍යතුමාට විවෘත සංදේශයක්. දැන් මේ මම මෙහෙම ටිකක් මේ රැවුල මගේ කොණ්ඩෙ එහෙම ටිකක් වෙනස් නේ මොකද කියලා හිතනවා ඇති. මම මේ ෂූටින් ඇවිල්ලා ඉන්නේ චිත්‍රපටයක, අලුත් චිත්‍රපටයක රූපගත කිරීම මේ මහනුවර පැවැත්වෙන්නේ. ඒ අතරතුර ලැබ විවේකයකදී තමයි මට මෙහෙම කතා කරන්න හිතුනේ අපේ අධ්‍යාපන අමාත්‍යතුමාට, දලස් අලහ පෙරුම අමාත්‍යතුමාට. එතුමා අපේ බොහොම කිට්ටුවන්ත හිතවතෙක්. ඒ නිසා ඕනනම් පුද්ගලිකව මුණ ගැහිච්ච වෙලාවකත් මට එතුමන්ට මේ පණිවිඩය කියන්න තිබුණා. එහෙම නැත්නම් ලිපියක් ලියන්නත් තිබුණා, පුවත්පතක පළ කරන්නත් තිබුණා. හැබැයි මට හිතුණා මේ YouTube හරහා, අන්තර්ජාලය හරහා එතුමන්ට කතා කරන්න ඕනයි කියලා. මොකද හේතුව දැන් පහුගිය කාලේ අපි දුටුවා මේ YouTube channel හරහා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්නට පුළුවන්. ඒ නිසා මේ විශාල පිරිසක් මැද්දේ මට ගරු ඇමතිතුමාට මෙන්න මේ කාරණාව කියන්න ඕනකම තිබෙන නිසා තමයි මම හිතුවේ මගේ YouTube නාලිකාව හරහා අමාත්‍යතුමන්ට කතා කරන්න ඕනයි කියලා. මාතෘකාව අධ්‍යාපනය සහ සාහිත්‍යය. පහුගිය දිනක අපේ අනේ අභව ප්‍රාප්ත වෙච්ච ජයලත් මනෝරත්නයන්ගේ අවමංගල්‍ය දවසේ මම කළ අවමංගල්‍ය කතාවක් නොවේ, අමතක වූ කතාවක් කියා මා කළ කතාව බොහෝ පිරිස් නරඹා තිබුණා. ඒකට මම එහි යෙදු එක්තරා කාරණාවක් තව ටික පැහැදිලි කරන්න, එහි ඉතිහාසය තව ටික පැහැදිලි කරන්නයි මට ඕනකම තිබුණේ. මොකද මේ සාහිත්‍ය තහනම මම විශ්වාස කරන විදිහට ලංකාවේ වර්තමාන සමාජයේ මේ රසාඥතාව, කලාවේ පිරිහීම වගේ මේ මගේ ක්ෂේත්‍රයට අදාළ පිරිහීම් ගැන පමණක් නෙවෙයි, සමස්ත සමාජයේම තියෙන මේ මානසික ආතතිය. අද වර්තමාන තරුණයාට විශාල මානසික ආතතියක් තියෙනවනේ. ඔවුන් හැමෝම පොඩ්ඩක් ඇත්තන් දිවිනහ ගන්නවා, ඉක්මන් තීරණ ගන්නවා, අමාරුවේ වැටෙනවා. අර භාව ඉවසීම කියන මානව ගුණය වර්තමාන සමාජයෙන් ඉවත්ව ගොසින් තිබෙනවා. ඒ සියල්ලටම හේතු සාධකය මෙන්න මේ සාහිත්‍ය තහනම කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි මට මේක අධ්‍යාපන අමාත්‍යතුමාන්ට දැනුම් දෙන්නට තිබුණේ. මේක අධ්‍යාපන කාරණාවක්. අපේ රටේ සාහිත්‍යය කියලා විෂයක් තිබුණා. 1972 දී මේ සාහිත්‍ය කියන විෂය ලංකාවේ විෂයමාලා සංවර්ධන මණ්ඩලය විසින් තහනම් කරනු ලැබුවා. එහෙනම් ඒක ඉවත් කරනු ලැබුණා. ඒ විෂයට තිබිච්ච වැදගත්කම නැති කරනු ලැබුවා. ලෝකේ කිසි රටක මේක සිද්ධ කළේ නැහැ. සාහිත්‍ය කියලා අපි ඉගෙන ගත්තේ මොකද්ද? සාහිත්‍ය කියලා ඉගෙන ගත්තේ මේ කවි ලියන හැටි, නවකතා ලියන හැටි, මේ ඉගෙන ගන්න මේ අක්ෂර පාඩම නොවේ. අපිට ඒ කාලේ සිංහල කියලා වෙනම විෂයක් තිබුණා. සිංහල භාෂාව සහ සිංහල සාහිත්‍යය. සාහිත්‍ය කියලා කිව්වේ මේ හැඟීම් ගැන ඉගෙන ගන්න පාඩම. මොකද්ද දුක කියන්නේ? මොකද්ද සතුට කියන්නේ? මොකද්ද කෝපය කියන්නේ? මොකද්ද වෛරය කියන්නේ? ඇයි අපිට මේ හැඟීම් දැනීම් මොනවද මේ සිද්ධ වෙන්නේ? ඇයි මේ අහල පහල අල්ලපු ගෙදර කෙනෙක් අඬනකොට මට දුක හිතෙන්නේ? ඇයි මට තවත් කෙනෙක් එක්ක කේන්ති යන්නේ? ඇයි කියන මේ භාවයන් මේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන, මේ කලාකරුවන්ට රසිකයන්ට පමණක් නෙවෙයි, සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන සිතිවිලි භාවයන්, ඒ භාවයන් පිළිබඳ උගන්වන පාඩම, මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීමක් මේ පාඩම. ප්‍රාථමික අධ්‍යාපන අංශයේ සිටපු සීලුම දෙනා මෙන්න මේ භව පාඩම ඉගෙන ගත්තා. හැඟීම් පිළිබඳ තිබෙන පාඩම ඉගෙන ගත්ත සාහිත්‍ය නමින්. 1972 වකතිබිච්ච සමගි පෙරමුණ ආණ්ඩුව සමාජවාදී මුහුණුවරකින් යුතු ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ මේ සිරිමාව බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමිය, ලෝකයේ පළවෙනි අගමැතිතුමිය පමණක් නොවෙයි, එන්නම් පෙරේරා, කොලින්නාර්ද සිල්වා, පීටර් කේනමන් ආදී උග්‍ර ශ්‍රේෂ්ඨ ප්‍රභු සමාජවාදීන් හිටපු යුගයක්. බද්‍යුද්දීන් මහමුද් නැමති අධ්‍යාපන අමාත්‍යතුමා සහිත මණ්ඩලයක් තමයි මේ තීරණය ගනු ලැබුවේ. ඒ තීරණය ගත්තේ ඇයි කියන ඉතිහාස කතන්දරය අපි සොයා බැලුවොත් අපට ඒ කාරණාව පිළිබඳ හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙනවා. මම මේවා දැනගත්තේ මගේ ඇසුරේ හිටියනේ මහාචාර්ය මැන්දිස් රෝහණ ධීරයන්. මහාචාර්ය මැන්දිස් රෝහණ ධීරයන් බොහොම ගෞරව කරපු අධ්‍යාපනඥයෙක් තමයි ප්‍රේමදාස උඩුගම කියලා කියන්නේ.
ප්‍රේමදාස උඩුගම මැතිඳුන් ඒවක ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ධූරය දරපු නිසා එතුමන් මේ කාරණාවට මැදිහත් වුණා. මේ සිද්ධ වෙච්ච විනම්බෑසිය පිළිබඳ එතුමන් කම්පා වුණා, කනගාටුවට පත් වුණා. එතුමන් අසලම හිටපු ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයෙක් තමයි එවක මැන්දිස් රෝහණදීරයන්, පසුව අපේ මහාචාර්ය මැන්දිස් රෝහණදීරයන් බවට පත් වුණේ. ඒ නිසා එතුමන්ගේ හිතේ තිබිච්ච කනගාටුව, ප්‍රේමදාස උඩුගම මැතිඳුන්ගේ හිතේ තිබිච්ච කනගාටුව මේ ගෝල ශිෂ්‍යයාට කියා තිබුණා. එතුමන් තමයි මා සමග මේ සාකච්ඡාව පැවැත්වුවේ. ඇයි 1972 සමග පෙරමුණු ආණ්ඩුව ලංකාවේ සාහිත්‍ය නැමැති විෂය ප්‍රාථමික අධ්‍යාපනයේ අනිවාර්ය විෂයපතෙන් ඉවත් කළේ? මෙන්න මේ කතන්දරේ මම කියා දෙන්න උත්සාහ කරන්නේ. ඇයි මේ 1972 මතක තියාගන්න, 1971 අපේ රටේ උග්‍ර දේශපාලනික අරගලයක් සිද්ධ වෙනවානේ. ඒ අරගලේ නම් කරනවානේ 71 කැරැල්ල කියලා. මේ 71 කැරැල්ල මර්ධනය කරනු ලැබුවා. එහම අරගලයක් මර්ධනය කරපුවාම, අරගලයක් පරාද කරපුවාම ඒක කැරැල්ලක් වෙනවා. ඒ අරගලේ ජයග්‍රහණය කළොත් ඒක විප්ලවයක් වෙනවා. ඒ නිසා 1971 කැරැල්ලට විප්ලවයක් බිහි කරන්න බැරුව කැරැල්ල පැරදුනා. ඒ නිසා මහා වෙසණයක් එවක්ක සිද්ධ වුණා. 72 බලයට පත්ර, ඒ 70 බලයට පත් වෙච්ච රජය 71 දීම මේ කැරැල්ලට මූණ දීලා කැරැල්ල මර්ධනය කරලා 72 දී ඔවුන්ට අයිති ස්වයං විවේචනයේ නැමැති සමාජවාදී තේමාව යටතේ මේ කැරැල්ල විශ්ලේෂණය කළා. ඔවුන් හිතුවා ඇයි 71 කැරැල්ලක් ඇති වුනේ? ඇයි අපට 71 කැරැල්ල වළක්ව ගන්න බැරුව ගියේ? එහෙනම් යලිත් එබඳු කැරැල්ලක් ඇති නොවන්නට නම් අප විසින් කුමක් කළ යුතුද කියන සිද්ධිය ඔවුන් සමාජවේදීන් ලෙස, සමාජවාදීන් ලෙස අර ස්වයං විවේචනාත්මකව සිතන්න පටන් ගත්තා. සියලුම අංශවලට බෙදා හැරියා මේක සිතන්න කියලා. සියලුම අංශ මේ ගැන හිතුවා. අධ්‍යාපනයත් මේ ගැන හිතුවා. අධ්‍යාපන අමාත්‍යාංශයත් මේ ගැන හිතුවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ රිසර්ච් එකක් කළා, පර්යේෂණයක් කරලා සොයාගත්තා. 71 කැරැල්ලේ මූලික තේමාව රැකියා විමුක්තියනේ, රස්සාවල් නැතිකමටනේ, තරුණයින් තරුණ අසම්පූර්ණත්වයට එරෙහිව ඔවුන් කැරලි ගැහුවේ. එතකොට මෙන්න මේ රැකියා නැතිකම නිසා කැරලි ගහපු තරුණයින්ගෙන් 75%කට අධික ප්‍රමාණයක් කලා විෂය පතේ ඉගෙනගත්තු අය. මෙන්න හම්බෙච්ච තොරතුරු. ඒක සත්‍යයක්. කලා විෂය පතේ අය තමයි වැඩිහරියක් මේ කැරලට සම්බන්ධ වෙලා තිබුණේ. වාණිජ සහ විද්‍යා අංශවල අය වැඩිය සම්බන්ධ වෙලා තිබුණේ 25%ක් විතර. එතකොට එවක් හිටපු අධ්‍යාපනඥයින් පර්යේෂකෙන් තීරණයක් ගත්තා. මේකට හේතුව කලා විෂය තුළ රැකියා උත්පාදන ශක්තියකින් යුතු විෂයන් අඩුයි. ඊට සමාන්තරව වාණිජ සහ විද්‍යා විෂයන් කරපුවම රස්සාවල් හම්බ වෙනවා. කලා විෂය කරාට රස්සාවල් හම්බෙන්නේ නැහැ. මොකද හේතුව? කලා විෂය තුළ රැකියා උත්පාදන ශක්තියක් තියෙන විෂයන් අඩුයි කියලා. ඒ නිසා ඔවුන් වහාම තීරණයක් කළා, රැකියා උත්පාදන ශක්තියෙන් හීන කලා විෂය පතේ තියෙන විෂයන් මොනවද කියලා හොයන්න. හෙව්වා. හම්බ වුණා. විෂයන් තුනක් හම්බ වුණා. මොකද්ද? සාහිත්‍යය, ඉතිහාසය, ප්‍රජාචාරය. ප්‍රජාචාරය කියලා කිව්වොත් සමාජ විද්‍යාව. සමාජ විද්‍යාවේ අවසානය තමයි දේශපාලන විද්‍යාව. එතකොට ඒ ප්‍රජාචාරය තහනම් කිරීමේ වර්තමාන ප්‍රතිඵලය තමයි වර්තමාන දේශපාලන සමාජයේ මන්දබුද්ධික වීම. මේක සාමාන්‍යයෙන් එදා ප්‍රාථමික අධ්‍යාපනංශයෙන් මේ සමාජ විද්‍යාව නැත්නම් ප්‍රජාචාරය අහුසි කරපු නිසා සමාජ විද්‍යාව, ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්ද බලය, බලය, නායකත්වය, ඡන්දදායකයා කියන කාරණා පිළිබඳව ශාස්ත්‍රීය ඉගෙන ගත්තේ නැහැ අපි කවුරුත්. ඒ නිසා අපි රටේ දේශපාලන සංස්කෘතිය පිරිහුණා. ඊළඟට ඉතිහාසය. ඉතිහාසය කියන විෂය අතහැරලා දැම්ම. මොකද ඒකෙන් මොකද්ද ගන්න පුළුවන් රස්සාව? ප්‍රජාචාරයෙන් මොකද්ද ගන්න පුළුවන් රස්සාව කියලා මේවා අතහැරලා දැම්ම. තුන්වෙනිව තමයි සාහිත්‍යය. ඉතිහාස කියන විෂය ගැන මම පස්සේ වෙනම වීඩියෝ එකක් කරන්න. සාහිත්‍යය. සාහිත්‍ය කියන විෂයෙන් අතහැරලා දැම්ම. මේක කරලා මේ විෂය හදාරලා ගන්න පුළුවන් රස්සාව මොකද්ද කියලා මේ විෂය අතහැරලා දැම්ම. මෙන්න මේ අතහැරපු විෂයන් තුනම එකතු කරලා අලුත් විෂයක් හැදුවා. ඒකට කිව්වා social studies. එහෙම නැත්නම් සමාජ අධ්‍යයනය. සමාජ අධ්‍යයනය කියන විෂය අච්චාරු විෂයක්, නිකම්ම නිකං විෂයක්. ඒ විෂයය අර අතහැරපු විෂයන් තුනේම තිබිච්ච කාරණා එකතු කරලා එක අච්චාරු විෂයක් හැදුවා. ඒ විෂය තමයි අපි කවුරුත් ඉගෙන ගත්තා, සමාජ අධ්‍යයනය. මෙන්න මේ වරද 1972 දී සිද්ධ වුණා ගරු අමාත්‍යතුමනි. ඒ වරද සිද්ධ කළේ සමාජවාදී රජයක් වීමත් ඔබතුමන්ට හිත් කම්පාවට කාරණාවක්. ඒ නිසා ඔබතුමන් අයත් දේශපාලන ධාරාවේම එක්තරා යුගයක සිද්ධ වෙච්ච වරදක් නිවැරදි කිරීමේ වගකීම තියෙන්නේ ඔබතුමන්ටමයි. දැන් ඔබතුමන්ට පුළුවන් යලිත් මේ වරද නිවැරදි කරන්න. මම එහෙම කියන්නේ මතක තියාගන්න. ඉතිහාසයේ නැමැති විෂය
ඔය තහනමට ලක්වෙච්ච තැන සිට ඉතිහාසයේ ලංකාවේ මිනිසුන්ට ලංකාව පිළිබඳ අවබෝධයක් නැතුවලගේ මේ මාතෘ භූමියට තියෙන ආදරේ නැති වෙලා ගිය. අපේ උරුමය, අපේ ඉතිහාසය, මේ රජ උරුමගේ වීර කතා නෙමෙයි, මේ මහ පොළවේ උරුමය, මේ මහ පොළවේ ඉතිහාසය, අපේ සංස්කෘතිය, අපේ ආගම, අපේ දර්ශනය, අපේ චින්තනය, ඒ ඔක්කොම තිබුණ ඉතිහාසයේ. ඒ නිසා 2000 ලැබනකොට, සහස්‍රකයේ ලැබනකොට ඉතිහාස ඥාණයෙන් බැහැර වෙච්ච නිසා පුරවැසියා මේ රටට හුඟක් හානි වුණා. පහුගිය කාලේ සිද්ධ වෙච්ච හානි, ජාත්‍යන්තර හානි, ඒ සියල්ලටම හේතුව මම විශ්වාස කළේ, මම විශ්වාස කරන්නේ ඉතිහාසයේ නොදැනුවත් කම නිසා කියලා. ඒ නිසා 2000 වසරේදී අපට මේක තේරුණා. 2002 වසරේදී අපි වැඩසටහනක් පටන් ගත්තා, මහා සිංහලේ වංශ කතාව කියලා, මතක ඇති. ඒ වැඩසටහන ලංකාව පුරා ජනප්‍රිය වුණා. නැවත ඉතිහාස පිළිබඳ බැල්මක් ඇති වුණා. ඒ වැඩසටහන පුරාම මමත්, මහාචාර්ය මැන්දිස් රෝහණදීර, ආචාර්ය ජයාරපි සූර්යපිරුම, එල්ලාවල මේධානන්ද ආදී ස්වාමීන් වහන්සේලා, එතකොට මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය මාලනී ඇඳගම වැනි අය එකතු කරගෙන අපි ලොකු හඬක් නැගුවා යලිත් මේ ඉතිහාස විෂය ප්‍රාථමික අධ්‍යාපන අංශයට ඇතුළත් කරන්න කියලා. ඒක පළ දැරුවනේ 2008 වසරේ. 2008 වසරේදී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යව සිටපු සුසිල් ප්‍රේමජයන් අමාත්‍යතුමා ඒ තීන්දුව ගන්න ලැබුවා. එතුමන් ඒ තීන්දුව අරගෙන ඒක ප්‍රකාශයට පත් කරපු දවසේ අපටත් කැඳවීමක් කළා. අපත් ගියා ඒ රැස්වීමට. ඒ අපේ පැත්තට ඇඟිලි දික් කරලා එතුමන් කිව්වා, ඔබතුමා තමයි අපට මේ පිළිබඳ පාර පෙන්වුවේ කියලා. මම ඒකන සන්තෝෂයි. දැන් කොහොම හරි නැවත ඉතිහාසයේ තියෙන තව අවුරුදු 20කින් හරි අපේ රටේ මිනිසුන්ට මේ රට ගැන ආදරය නැවත ඇති වේවි. එබැගේ ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, ඩලස් අලහප්පෙරුම් අපේ හිතාදර අමාත්‍යතුමනි, ඔබතුමන්ට තියෙන විශාල කාරණාවක්. ඇයි මම මේක ඔබතුමන්ට නිකන් හුළඟ යන්න කියන්නේ නැත්තේ? මම මේ කටින්ම මීට පෙර හිටපු අධ්‍යාපන අමාත්‍යවරු දෙතුන් දෙනෙකුට මේ කාරණාව කියලා තියෙනවා, පැහැදිලි කරලා තියෙනවා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. ඒ නිසා සාහිත්‍ය නැමැති විෂය යලිත් පිහිටුවන්න. ඒ සාහිත්‍ය නැමැති විෂය යලි පිහිටුවීමෙන් අප ලබන්නේ සාහිත්‍ය ආලෝකයක්, වින්දනීය ආලෝකයක්, රසාඥතා ආලෝකයක්, මේ කලාවට උන්නතියක් පමණක් නෙවෙයි, මුළු සමාජයේම මිනිසුන් තුළ මේ නැතිවෙමින් පවතින සාරධර්ම, සදාචාර, මේ හැඟීම්, ආදරය, කරුණාව, අන්‍යෝන්‍ය සෙනෙහස, ජාතීන් අතර එකමුතුකම ආදී මේ සියලු දේවල් යලි මේ රටේ ආරම්භ වේවි. සාහිත්‍යයේ නැමැති ඒ ගුණගරුක විෂය නැවතත් විෂයමාලා සංවර්ධන මණ්ඩලය මගින් මේ ප්‍රාථමික අධ්‍යාපන අංශවලට ඕනෑම කෙනෙකුට ඉගෙන ගත හැකි ලෙස ප්‍රාථමික අධ්‍යාපන අංශවල ඔවුන් මේ විෂය ඉගෙනගෙන පසුව ඔවුන් වෛද්‍යවරු වේවි, ඉංජිනේරුවන් වේවි, කවුරුන් හෝ වේවි, හැබැයි ඔවුන් හැඟීම් හඳුනනවා, මනුස්සකම හඳුනනවා. මනුස්සකම හඳුනන අනාගතයක් සඳහා වර්තමානයේ මේ තීරණය ගන්න කියා මම මේ සියලුම දෙනා ඉදිරිපිට ගරු අමාත්‍යතුමාට යෝජනා කරනවා.